මාලිමාවේ බර ඇල්පිටියේ චන්දෙන් දැනේය. මෙහෙම තීන්දුවක් දනෝ දෙන බව වැටහුණේය. රට අරයට කිව්ව නමුත් ගිලිහෙන බව පෙනේය. තව වැඩි බලයක් දුන්නොත් ජවි පෙරටට ඇනේය. අපි කිව්වා ඉතාමත් පැහැදිලුව මේ රටේ නියම ජනමරමක් ඇතුව නෙමෙයි අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වුණේ කියලා. 143% ප්‍රතිශතයක් ගත්තේ ලංකා ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයක් එක්ක විධායක ජනාධිපතිවරයෙක් බිහි වුණේ අපි දන්නවා අනුර කුමාර දිසානායක. 157% විරුද්ධයි. ඡන්දවලින් කිව්ව 106% විරුද්ධයි. එහෙමනම් ඉතාමත් පැහැදිලි තීරණාත්මක අවස්ථාවකදී මේ ප්‍රතිශතය එහාට මෙහාට විචල්්‍ය වෙනවා. ඒක ඇල්පිටිය ප්‍රාදේශ සභාව මැතිවරණයෙන් පෙන්නුම් කරා. ඇල්පිටිය ප්‍රාදේශ සභාව අපි හිතුව හොදලා ගනී කියලා මාලිමාව. නමුත් ඇල්පිටිය ප්‍රාදේශ සභාව අද පිහිටුව ගන්නවත් බැරුව අනුරකිමා දිසානායක ලත වෙනවා. මොකද 15යි 15යි. දැන් සභාපතිවරේ උපසභාපතිවරය පත් කරගන්න බෑ. පත් කරගත්තත් ඒ පාලනය හරියට ගෙනියන්න බෑ. පනතත් සම්මත කරගන්න බෑ. අයවැයක් සම්මත කරගන්න බෑ. වෙන වැඩක් කරන්න බෑ. එහෙමනම් ආණ්ඩුව ජනාධිපති දුරය අද ලබාගෙන කරන පළවෙනි දේ අර පුදපි ගමන් කාපියකා කිව්වා වගේ දැන් තමන්ගේ හිසට වැටිලා තිනෝ කඩාගෙන. කිසිම අභියෝගයක් වෙන්නේ නැහැ මේ මැතිවරණට ওই කණ්ඩායම් කොයි විදියට ඉල්ලුවත්. අද බලන්න මේ වෙනකොට ඔබ දන්නවා පොදු ජන පෙරමුණ නැත්තම් පොහොට්ටුවෙන් ඉල්ලපු අපේක්ෂකයා විශේෂයෙන්ම මේ රටේ ජනාධිපතිවරය වෙන්න ගිහිපු එක්කෙනා අද ජාතික ලැයිස්තුවට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ යා දන්නෝ ඉල්ලලා ජයග්‍රහණය කරන්න බැරි විත්තිය. අනිත් එක තමයි සමහර මැති ඇමතුරුන් කණ්ඩායම් එක්ක ගිහිල්ලා රනිල් මහත්තය දිනවන්න ගිහිල්ලා අපි දැක්ක එතනත් වැටිලා අවසානයි. මොකද එතනත් අපි දන්නෝ ගණිපු ප්‍රතිශතය ගත්තාම අන්තිම අඩු ප්‍රතිශතයක් ගත්තා. ඒක නිසා මේ අය එදා හිටපු කණ්ඩායම් අද එකට එකතු වුණයි කියලා කිසිම දෙයක් නැහැ. අවලංගු වෙච්ච කාසි බවට පත් වෙලා අවසානයි. අවලංගු වෙච්ච කාසියක් නැවත මම හිතන්නේ නැගිටවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මැතිවරණයේදී ඉතාමත් පැහැදිලි ඡන්ද මහජන නියෝජිතීන් 113ක් අරගෙන මේ රටේ ජනාධිපති තරඟයේ පෙරදුනත් 113ක් අරන් රටේ අගමැතිවරයා බවට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපි කියනවා පැහැදිලිව මේ ප්‍රතිශතයත් එක්ක අර සමසම තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව අපි දන්නවා මන්ත්‍රීවරුන් 100යි 100යි දෙපැත්තට හිටියොත් ඉතාමත් ඉක්මනින් 113 ගන්න පුළුවන් එකම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජනසන්දාන්ට කවදාවත් ජනතාවිත්තු පෙරමුණට එක්කෙනෙක්වත් එකතු කරගන්න බැහැ. මොකද එයාලා කිව්වේ එයාලා හැර අනිත් ඔක්කොම හොරු කිව්වා. එහෙනම් හොරු එක්ක දීඝ කාල ආණ්ඩු හදන්න එයාලා කැමති නැහැ. කැමති නැතිව විතරක් නේ අනිත් කණ්ඩායම් එකතු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි එයාලා තනි කරනවා. අපි ජයග්‍රහණය භුක්ති විඳිනවා 113ක් එක මේ රටේ අගමැති ප්‍රමුඛ කැබිනට් එක හදලා මේ රට ගොඩනගන්න අපි බලනවා. අනුර කුමාර කොයි පැත්තක හිටියත් රටේ අපි කියන්නේ පාලන බලය රටේ හයිය තියෙන්නේ අගමැති ඇති කැබිනට් එකට. ඒක නිසා තමයි අගමැති ඇතුළු කැබිනට් එකට බලය පැවරන රටක් නිර්මාණය කරන්න කියලා අපි නෙමෙයි වැඩිම කිව්වේ ජේවිපී එක. එහෙනම් ජේවිපී කේ ඉල්ලන ජනාධිපතිවර වැඩක් නැහැ. අපිට රාණ්ඩු කරන්න අපිට පුළුවන්. ඒක නිසා ඒකට අපි කියනවා සමබරව මේ සඳහා කල්පනා කළ රටේ ජනතාව තීන්දුවක් ගන්න. ගම ගොඩ සිදා දියේ කවුරුත් පාහැ. ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න දසත මාකට්.lk එකට. නැති දෙයක් නැති තැනක්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.